तुण अत्र इतने दाते दाते मेतनवा मत दिखा हाथ रखने का ऊपर में हट दाते सामान बिंदु वाई क्या दाते पहाड़े तस्पारे वही अक्षय चेदन एक्सट्रा दिनाते वही सीमा मुनि मनते दाम एक्सर दाते पहा समान सीमा ඊට පස්සේ ප්‍රස්ථාරය අඳින්නයි තියෙන්නේ කොහොමද ප්‍රස්ථාරය අඳින්නේ xy ඡන්දාංක ප්‍රස්ථාරය අඳිනවා ස්පර්ශ වන්මුක රේඛාවක් තියෙනවා පහ කියලා x = 2 8 x = 2 දී y වලගේ 4යි මේ වගේ තරම් මෙතෙන් දෙන්නේ පෙරේරා ඒ වගේම x = 8 දී y 16යි මෙතෙන් දෙන්නේ ආවමයා 4යි 16යි एक समान दाते प्रस्तार අදද පැහැදිලිද ඔය ප්‍රස්ථාරය අද liver කරන්න පුළුවන් විනාඩි 10කින් විතර විනාඩි 10කට අඩු කාලයකින් ඕක අඳින්න පුරුදු වෙන්න ඕන මොකද මම මේ කන්දේ කතා කරන ගමන් පැහැදිලි කරන්න ගමන් ඊට පස්සේ තව කොටසක් තියෙනවා මොකද්ද කියන්නේ ප්‍රස්ථාරය අඳාට පස්සේ අපිට කියනවා विशेष प्रभिन्न मूल देखा पावती केवल आगे
හතරයි 16යි අතර වුණොත් නම් fx සමානයි kට තාත්වික මුල නැත තාත්වික මුල නැහැ කේවලගේ 4යි 16යි අතර තුනක් ඡේද ලක්ෂණයි කියන්නේ තාත්වික මුල නැහැ තුන්වෙනි එක k සමානයි 4 හෝ k සමානයි 16 නම් කේවලගේ 4 වුණොත් මුල දෙකම එකිනෙකට සමානයි ඒකට කියන්නේ සමපාත fx සමානයි k සමීකරණයට තාත්වික සමපාත මූල දෙකක් පවති තාත්වික සමපාත මූල දෙකක් පවති තාත්වික සමපාත මූල දෙකක් පවති හරි තමයි ඔන්න විදිහට මේ සම්පූර්ණ ගානම අපිට හදලා ඉවර කරන්න පුළුවන්. ඔතන මේ 2013 14 ගණා ඔක්කොම මේ වගේ x' x බව පෙන්වන්න කියලා දෙනවා. ඒකේ තියෙන chance එක තමයි අවකලනය බැරි ළමයට උනා. දැන් මෙතනදී මේක බව පෙන්වන්න කියලා මේ කොටසට ලකුණු 20ක් දෙනවා. ඒතකොට හදිසියේවත් අවකලනය බැරි ළමයට ප්‍රස්තාරයන් දෙන්න බෑ කියලා කොහෙවත් නැහැ. මොකද ප්‍රස්තාරයන් දෙන්න වෙනම තර්කයක් තියෙන්නේ. එක කටපාඩම් ක්‍රමයකින් හරි ප්‍රැක්ටිස් එකකින් හරි කරනවා නම් අවකලනයේ වැරදුනත් ඔයගොල්ලෝ මේ උත්තරය අරගෙන තමයි ගාන හදාගෙන යන්න ඕනේ. පින්ටි මිස්ටේක් එක නොවුනොත් දැන් ටියුට් එකේ පින්ටි මිස්ටේක් නැතුව ඇති. ඉතින් අපි උපකල්පනය කරන ඒකට වෙන්න පුළුවන්. ඒතකොට ඉතින් දෙතුන් පාරක් ආපහු චෙක් කරලා බලන්න මොනවා හරි උත්තරේ ඉන්නේ නැහැ වගේ නම් ඔරිජිනල් පාස් පේපර් පොතක් අරගෙන ආපහු චෙක් කරලා බලන්න. පේසුරුත් එක්ක චෙක් කරන්න එපා. පේසුරු එකයි මේකයි දෙකම එක වගේ. කෙනසා පාස්පෝට් පොත කරගෙන අවුරුද්දක් දාලා තියෙන. ඕගොල්ලෝ චෙක් කරලා බලන්න. මේ හැම එකේම ප්‍රස්තාරය අඳින කොටසට ලකුණු 70 65ක් අතර තියෙනවා. අන්තිම කොටස මහ ලොකු වුණාට ඒකට ලකුණු 5ක් 10ක් තමයි තියෙන්නේ. මේකට අපෝහණය කළා අර ළමයෙක් ලකුණු 100න් 100 ගන්න එක වළක්වන්න නිකන් එක එක ගණන් වලට ආවේනික වෙමින් මේක තියෙනවා. මෙතන බලන්න 2017 තියෙන අසමානතාව. වෙයි කොහොම තිබුණා ලකුණු 10ක විතර කොටසක් තමයි අන්තිම පාර්ට් එකට එන්නේ. ප්‍රස්තාරයට ලකුණු 70ක් විතර තියෙනවා. 2017 ඔයගලන්ට හදන්න පුළුවන්. 2018 ගන්න හදන්න පුළුවන්. 2019 හදන්නත් පුළුවන්. මේ විදිහට ගියාම 2030 හදන්නත් පුළුවන්. හරි. එතකොට දැන් අපිට තව කතා කරන්න තියෙනවා තමයි දැන් පැටලලා ගන්න එපා. ওই පළවෙනි අවකලන සංගුණකේ භාවිතා කරලා ගණන් හදන විදිය තමයි අපි මේ කතා කරන්නේ. ඊට පස්සේ කියනවා දෙවන අවකලන සංගුණකයේ ඇතුලෙන් ශ්‍රිතයක ප්‍රස්තාර තවදුරටත් විස්තර කිරීම. කියන්නේ මේ ප්‍රස්තාර හැඩය තවදුරටත් නිවැරදි වෙන විදියට අපිට මේ දෙවන අවකලන සංගුණකයේ හැසිරීම භාවිතා කරලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ල ප්‍රස්තාරය නිවැරදි දැන් 2019 වෙනකන් සිලබස් එකේදී අපි කතා කරේ 2001 ඉඳලා 2019 වෙනකම් පළවෙනි අවකල සංගුණකේ භාවිතා කළා තමයි සිතවල ගාපස්තරයෙන් තියෙනවා. පවා මම ඊළඟ වලට පවා එන්නේ පළවෙනි අවකල සංගුණකේ භාවිතා කළා විතරයි. ඒකෙදි සමහර තැනකදී පොඩි පොඩි ප්‍රශ්න එනවා. මම ඒ ප්‍රශ්න එන තැනත් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න බෝඩ් එකේ මේක ලියලා ඇති කියලා හිතනවා. ඔයගොල්ලන්ට කො පාස් පේපර්ස් ගන්න කරන් සාකච්ඡා කරන්න පුළුවන්, ඒ කියන්නේ හදන්න පුළුවන්. ගැටළු වෙන තැන් අපි කතා කරමු. තව ඉවර නැහැ. හැබැයි පුළුවන් ගණන් ටික ඉවර කරන්න ළමයි. ඔයගොල්ලන්ට ගණන් හදාගන්න පුළුවන්. ඒත් හැදුවේ නැහැ කියන උත්තරේ දෙන්න එපා. ඉතින් ඒක තමයි මෝඩකම, ඒක තමයි කරුමේ. මම නම් දකින විදියට ඒක තමයි කරුමේ. මෙච්චර උගන්නලා තේරෙන්නේ නැත්නම් නොහැදුවට කමක් නැහැ. හදන්න පුළුවන්කම තියාගෙන නොහැදුවත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට එක්සෑම් එකේදී මේක කරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට ලකුණු නැහැ. කොච්චර මේව කරා වැඩක් නැහැ. අන්තිම කාලේ මේ ඕගලගේ හොඳම ගණන් ටික ලකුණු සෑහෙන ප්‍රමාණයක් වෙනවා. ලකුණු 150ක් අවකලනයයි අනුකලනයයි දෙකම ගත්තාම 350ක් PO paper එකේ ලකුණු ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් දැනුත් වැඩ කරන්නේ නැත්නම් ඕගලන්ට සෝරි තමයි. ආපහු හැරෙන්න නම් බෑ. මේ ගණන් වල දැන තාමත් ඕගලගේ ඔළුව වැඩ කරන වෙන වෙන දේවල් නම්
ඉගෙනීමට ඔගොල්ලෝ ප්‍රමුඛත්වය දෙන්නේ නැත්තම් හැම වැඩේම කළ වෙලාවක් ලැබුණොත් නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න කරන් හදන්න දෙන්නේ එහෙමනම් ඉතින් ඔයගොල්ලෝ දැනටමත් ප්‍රමාද වැඩි හරියට තේරුම් ගන්න වැඩ කරන්න දැන් චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා ඒක නැත්තම් ආපහු සෙකන්ඩ් චාන්ස් එකක් එන්නේ සෙකන්ඩ් ෆයි එකේදී තමයි මතක තියාගන්න ඔයගොල්ලෝ ඉස්කෝලේදී කොහොම කරයිද දන්නේ මොකද ඉස්කෝලේ කාල පාරාසය ගොඩක් අඩු කරලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඒරව කරන කාලවකවානුව දීලා නැහැ ඉතින් එතකොට කොයි කාලේ ඒ ලෙවල් වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ මේ මුහුණ දෙන්න උනා දැන් අදිපස්සේ අපිට තීරණය කරන්න පුළුවන් රට මොන විදියටද යන්නේ කියලා කොහොම ආවත් ඕගොල්ලන්ගේ අවුරුද්ද වෙනකොට කොරෝනා එකක් මතකත් නැති වෙයිද ඩඩක් මතක නැහැ දැන් තාත් සම්ද විතරයි මිනිස්සුන්ට මතක ඉතින් ඒ වගේ කොරෝනා එකක් ඕගොල්ලන්ට නැති වෙයි ඒ වෙනකොට ඔයගොල්ලෝ දැනටවත් වැඩ කරන්නේ නැත්තම් ඉතින් සෝරි තමයි හරි අපි කතා කරමු දැන් මේ වෙකේදී දෙවන අවකලන සංගුණකය භාවිත කරමු මාතෘකාවක් ලියන්න දෙවන අවකලන සංගුණකය සංගුණක දෙවන අවකලන සංගුණක භාවිතයෙන් නතිවර්තන දෙවන අවකලන සංගුණකය භාවිතයෙන් නතිවර්තන ලක්ෂය ගැනීම නතිවර්තන ලක්ෂය සොයා ගැනීම මෙන්න මෙහෙම දරුව දැන් සස්පාර එක අපි මෙච්චර කල් කතා කරේ ස්ථාවර ලක්ෂයක නතිවර්තනය. මෙන්න මේ වගේ හැඩයකට තමයි අපි නතිවර්තනයක් කියන්නේ. මේ වගේ හැඩයකට තමයි අපි නතිවර්තනයක් කියලා කියන්නේ. සස්පාර එක නතිවර්තනය අපි කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් නැත්තම් මේ වගේ හැඩයකට තමයි නතිවර්තනයක් කියලා අපි කතා කරන්නේ. ඒකට ප්‍රස්තාරක මෙන්න මේ නතිවර්තනය කියලා මේ කතා කරාට ඇත්තටම උපරිම ලක්ෂකෝයි අවම ලක්ෂකෝයි තියෙනවා මෙන්න මෙහෙම හැඩයක් තියෙනවනම් අපි ප්‍රස්තාර ඕන තරම් ඇඳා හැබැයි මේ හැඩයේදී මෙන්න මේ වක්‍රතාවය මෙන්න මෙහෙම තියෙන හැඩය මෙන්න මේ මේ පැත්තට වෙනස්දෙදි මේ ඔයගලට තේරෙනවනේ මෙහෙම යන මේ වෙත කොයි වර්ගයේ වෙලාවක මෙන්න මෙහෙම හැරෙනවා එතකොට ප්‍රස්තාරේ මෙහෙම යන මේ කොක්ක මෙන්න මේ කොක්කක් විතර මේ පැත්තට හැරෙන මෙන්න මේ ලක්ෂයක් තියෙනවා මෙන්න මේ ලක්ෂය කොහොමද කියලා හරියටම අපිට ගණනය කරන්න බෑ එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක් අඳුර ගන්න තමයි මේ දෙවන අවකලන සංගුණකය පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ හැරුම මෙතනදී මේ තියෙන මෙතනදී බලන්න මේ ස්පර්ශකයක් ඇන්දොත් මේ ඕනම තැනකදී ස්පර්ශකයනේ වක්‍රයට උඩින් නැත්නම් ස්පර්ශකයනේ යටින් වක්‍රය තියෙනවා මේ හැම තැනදීම ස්පර්ශකයේ තියෙන වක්‍රය ස්පර්ශකයට උඩින් තමයි වක්‍රය තියෙන්නේ එතකොට මෙන්න මේ වගේ තැනකදී ස්පර්ශකයේ මාරු වෙනවා මෙතන උඩින් ආපු එක මෙතන ස්පර්ශකයේ යටින් එනවා වක්‍රයට යටින් එනවා එතකොට මෙන්න මේ ස්පර්ශකෙන්නේ ඉස්තේ හැරෙන ලක්ෂයට මෙන්න මේ විදිහට ස්පර්ශකයේ හැරෙන ලක්ෂයට තමයි කියන්නේ නතිවර්තන ලක්ෂය කියලා. එතකොට ස්පර්ශකයේ හැරීම ගැන කතා කරමු. ස්පර්ශකයේ dy බෙදීම dx කියන්නේ. එතකොට dy බෙදීම dx වල හැරීම ගැන කතා කරන්නේ d වර්ග y බෙදීම dx වර්ග නැත්නම් x double dash x කියලා කතා කරමු. එතකොට දෙවන අවකලන සංගුණකය භාවිත කරන්නේ අන්න ඒ විදිහට ස්පර්ශකවල හැසිරීම ගැන කතා කරද්දී. එතකොට මෙතන කතා කරනවා බලන්න ඔයගලගේ නෝට් එක මාතෘකාව ලියුවාට පස්සේ මෙතන උඩුකුරු අවතල සිත කියලා. ඔයගොල්ලෝ මේ නෝට් එකට මේකත් දාගන්න. උඩුකුරු අවතල සිත දැනට ඉඩ තියලා යමු. උඩුකුරු අවතල සිත කියන්නේ තමයි දෙන ලද y සමාන fx සිතයක තලකණු ලබන i ප්‍රාන්තරයක් තුල අඳිනු ලබන සියලුම ස්පර්ශක වලට ඉහළින් සිතය පිහිටන්නේ නම් එම සිතේ උඩුකුරු අවතලයයි කියනු ලැබේ. ඒ කියන්නේ ප්‍රස්තාරයේ ස්පර්ශකයට උඩින් සිතය තියනවා නම් ඒකට කියනවා උඩුකුරු අවතල කියලා. concave up කියලා කියනවා ඉංග්‍රීසි වලින්. ඒ වගේම උඩුකුරු අවතල. ඒ වගේම යටිකුරු අවතල කියලා කියනවා. මෙතනදී යටිකුරු අවතල කියන අර්ථ දැක්වීම පස්සට ගත්තා ගමු. යටිකුරු අවතල කියනවා දෙන ලද y සමාන fx සිතයක සලකනු ලබන i ප්‍රාන්තරය තුළ. ඒ කියන්නේ සලකන ප්‍රාන්තරය තුළ අඳුර ලබන සියලුම ස්පර්ශක වලට පහලින් සිතේ පිටනවා. ස්පර්ශක වලට පහලින් සිතේ තියනවා මේ උදාහරණයත් ඒ ස්පර්ශක වලට පහලින් සිතේ තියනවා නම් අන්න ඒකට කියනවා යටිකුරු අවතල කියලා. එතකොට උඩුකුරු අවතලද කියලා හොයාගන්නේ
ක්‍රමයේ තමයි x වල අගයන්ට ඒ කියන්නේ සියලුම x වල අගයන්ට x double dash x දනන x double dash x එක දනන එතකොට ශ්‍රිතයට තියෙන්නේ උඩු කුර අවතල ශ්‍රිතයක් කියලා කියනවා එතකොට x double dash හොයාගෙන ඒක ඍණනම් ඒකට කියනවා යටි කුර අවතලයි කියලා අර්ථ දක්වනවා x double dash යම් කිසි අගය පරාසය තුළ x double dash ඍණ වෙනවා නම් ඒක කියනවා යටි කුර අවතලයි කියලා එහෙනම් උඩු කුර අවතලයි යටි කුර අවතලයි අඳුරගන්නේ කොහමද x double dash x එක දනන මේ කතා කරන්නේ මේ මේ එක මොකද්ද මේ කියන්නේ දන වුණොත් මේ වගේ හැඩයක් ඒකට තමයි කියන්නේ උඩු කුර අවතල එහෙනම් x double dash x එක දනන මේකද කතා කරනවා උඩු කුර අවතලක මේ මූණක හැඩේ ඒ වගේම ඍණ ඍණ තියුණොත් මේ වගේ හැඩයක් ඒ කියන්නේ x double dash x එක ඍණන x double dash x එක ඍණන මේ වගේ හැඩයක් එන්නේ බලන්න ස්පර්ශක යන්දා මේක යටින් යන්නේ එහෙනම් මෙතන කියනවා යටි කුරු අවතල කියලා මේක උඩු කුරු අවතල යටි කුරු අවතල එතකොට මේකේ හැඩය ගැන කතා කරද්දි මෙතනට x double dash x ඍණයි යටි කුරු අවතල ගෙයලා මෙතනදී උඩු කුරු අවතල x double dash x ධනයි එතකොට මෙන්න මේ නැතිවර්තනයේ අර්ථ දක්වන්නේ නැතිවර්තනයේ අර්ථ දක්වන්නේ ළමයි x double dash x වල ඒ කියන්නේ යටි කුරු අවතලතාවයේ වෙනස් වෙන ලක්ෂයක් තමයි නැතිවර්තන ලක්ෂයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම යටි කුරු අවතලවල ඉඳලා ඇවිල්ලා මෙතනදී මෙන්න මේ තැනදී ඒක මාරු වෙනවා උඩු කුරු අවතලවල. එතකොට යටි කුරු අවතලේ ඉඳන් උඩු කුරු අවතලට මාරු වෙනවා නම් අන්නේ ලක්ෂයක් තමයි නැතිවර්තන ලක්ෂයක් කියන්නේ. එහෙනම් නැතිවර්තන ලක්ෂය කියන්නේ x double dash x වල ලකුණු මාරු වෙනවා. එතකොට x double dash වල ලකුණු මාරු වෙන තැන හොයන්නේ x double dash x බිඳුව වෙන අගයන් x අගයන් ගණනය කරනවා x අගයන් සොයලා ඒව සංඛ්‍යා රේඛාවක ලකුණු කරලා කලින් විදියටම මේ අගය පරාසය අතර පරාසය වලදී x double dash x වල ලකුණ බලනවා මෙතනදි බිඳුවයි ලකුණ මාරුනොත් විතරයි අවතලතාවය නිකන් නැතිවර්තන ලක්ෂයක් කියන්නේ මේක නැතිවර්තන ලක්ෂ හොයන්න සමහර ළමයි x double dash බිඳුව වල x අගයන් හොයලා මේක නැතිවර්තන ලක්ෂ කියලා කියනවා එහෙම කියන්න බෑ x double dash x එක බිඳුව වෙන අගයන් හොයලා ඒව අතර පරාසයන් වලදී x double dash x වල ලකුණ චෙක් කරනවා ලකුණ මාරුනොත් ධනවල ඉඳන් ඍණට හෝ ඍණවල ඉඳන් දලට මාරුනොත් විතරයි ඒක නැතිවර්තන ලක්ෂයක් කියලා කියන්නේ හරිද ළමයි එතකොට අපි බලමු නෝට් එක නැතිවර්තන ලක්ෂ අර්ථ දැක්වීම සහ ඒකේ ඇත්තම අර්ථ දැක්වීම ගැන කතා කරනවා උඩු කුරු අවතල වල ඉඳන් යටි කුරු අවතල වලට එනවා धन ඍණ බිඳුව ධන වෙනවා එහෙනම් x double dash x වල ලකුණ මාරු වෙන ලක්ෂ තමයි නැතිවර්තන ලක්ෂයක් කියලා කියන්නේ. පැහැදිලිද තමයි ඔය තියෙන නැතිවර්තනේ සැබෑ අර්ථ දැක්වීම මෙතන මේ නිකන් සංකීර්ණ වචන භාවිත කරලා තියෙනවා මොකද ඒක. මේකේදී අර්ථ දැක්වීම සිලබස් එකේ තියෙන්නේ මේ විදිහට වයිසමාන fx ක්ෂේත්‍රයක මත ඇති p නම් ලක්ෂයක දිශිතේ සම්පතිකයි. එන කන්ටිනියස් තියෙනවා නොකැඩී පවතිනවා. නම් හා එහි අවතලතාවය අවතලතාවය වෙනස් වන්නේ නැ නේද? ඒ කියන්නේ උඩු කුර අවතල ශ්‍රිතය යටි කුර අවතලට යනවා යටි කුර එක උඩු කුර වලට යනවා එහෙම වෙනස් වෙනවා නම් p ලක්ෂය නැතිවර්තන ලක්ෂයක් කියලා p ලක්ෂය නැතිවර්තන ලක්ෂයක් ලෙස අර්ථ දැක්වේ. මොන විදිහට ඇඳලා තියෙනවා? මෙන්න මෙතන මේකේ රූප සටහන් පහක් තියෙනවා. මේ රූප සටහන් පහ දැන් මම සම්පූර්ණ කරන්නම්. ඔගොල්ලෝ ටියුට් එක අරගෙන තියෙනවා නා ටියුට් එකේ මේ රූප සටහන් පහ ඇඳ ගන්න print out අරගෙන තියෙනවා නම් හාව මන් ටියුට් එක දීලා තියෙනවා නම් එහෙම නැත්තම් ඉතුරු ටික ලියන්න ඉඩ තියලා නෝට් එකේ ඉතුරු ටික ලියන්න ඉඩ තියලා පිටු දෙකක් ලියන්න තියෙනවා කැමති නම් නෝට් එක ලියනවා නම් මං හරි කැමතියි හැබැයි නෝට් එක ලියන එක ඔගොල්ලෝ අකමැති නම් එක ගැටලුවක් නැහැ මාතෘකාව ලියලා පිටු අංක කියලා
නෝට් එකේ දාගන්න පිටු අංක 20 21 බලන්න කියලා ටියුට් එකේම මේ රූප සටහන් පහ අඳින්න ආපහු ප්‍රැක්ටිස් කරන්න ඕන ළමෙක් ඉන්නවනම් මේක පොතටත් ලියා ගන්න එක වැඩිය හොඳයි මෙන්න මේ රූප සටහන් පහක් අඳින්නම් මම බෝඩ් එකේ නැති වර්තන ලක්ෂ වෙනේවා स्थावर लक्ष्य स्थावर लक्ष्य विशेष हेडियामी අපිට හරියටම කියන්න බෑ වෙනස් වෙන තැන අපිට කියන්න බෑ මේවා තමයි නිකන් නැති වර්තන සාමාන්‍ය නැති වර්තන ලක්ෂණ මේක විශේෂ තැනක් දෙන්නේ ස්ථාවර ලක්ෂයක් නෑ මෙතන තියෙන නිකන් සාමාන්‍ය නැති වර්තනයක් එතකොට නැති වර්තන ලක්ෂයක්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන් f'x එකෙන් බෑ ළමයි x'x එකෙන් පුළුවන් ওই පළවෙනි රූප සටහන් දෙක පළවෙනි රූප සටහන් හතරේ හැසිරීම ගැන කතා කරද්දී ඒකෙන් අපිට චෙක් කරගන්න පුළුවන් හැබැයි නැති වර්තන ලක්ෂයක් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න f double dash x ඒ කියන්නේ දෙවන අවකල සංගුණකේ ඕන දෙවන අවකල සංගුණකේ භාවිත කරලා තමයි ඒකේ නැති වර්තන ලක්ෂය අඳුනගන්න පුළුවන් වෙන්නේ හරිද ළමයි හරි ඊට පස්සේ මේ ප්‍රස්තාර ටික ඇඳලා ඉවර ඇති අපි ආපහු නෝට් එකට යමු මෙතන දෙන නැති වර්තන ලක්ෂයකදී dy වේදීව dx වීම සමානයි බිඳුව වීම අත්‍යවශ්‍ය නොවේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නැති වර්තන ලක්ෂයකදී dy dv dx බිඳුව වෙන්න ඕනේ මේ පස් මේ රූප සටහන බලමු ඒකේ මේ ඊළඟ පිටුවේ තියෙන කොටස අඩපාඩු ඔයගොල්ලෝ පුරව ගන්න ස්ථාවර ලක්ෂ කියලා කතා කරනවා y සමානයි x වල 4 වෙන 4 x ගන්නේ තියෙනවා මේක අවකලනය කරාම dy dv dx එන්නේ සුළු කරාම එනවා 4 x වර්ග වාරයක් x වෙනතුන. එතකොට x සමානයි බිඳුව ලක්ෂයයි x සමානයි 3 ලක්ෂයයි තමයි ස්ථාවර ලක්ෂ වෙන්නේ. ඉතින් ටික ඔයගොල්ලෝ සම්පූර්ණ කරානේ ප්‍රස්පාර යන්නේ ඕන කරනේවා සංඛ්‍යා රේඛාවක 0.3යි ලකුණු කරලා. ඒක ලකුණු චෙක් කරන්න එතකොට
බිඳුව කියන එක ඔයගොල්ලන්ට ඒ ස්ථාවර ලක්ෂයක වෙච්ච නැතිවර්තනයක් කියලා. ඒ කියන්නේ ඍණ බිඳුව ඍණ කියලා ඒ. ඒ වගේම තව මේ වගේ යටිකුරු අවතලයකකුත් ඒ. සෝරි. මේ ලොවල යටිකුරු අවතලයකකුත් තියෙනවා. ඒක ඇසුරේ යටිකුරු අවතල නෙමෙයි සෝරි අවම ලක්ෂයක් තියෙනවා. मेक विशेष मे प्रस्ताव पोडी हेडेट बोर्ड के अंदर तिना बिंदु बिंदु की स्थानीय स्थावर लक्ष्य कुछ प्रस्ताव लक्ष्य अभिट अवकल भावितकल पलवी अवकल संघ भावितकल प्रस्ताव अभी मेनमे वे हेड मिस्टी नाती वार्ता लक्ष्य मेक मेहमे स्थावर लक्ष्यक विशेष එතකොට මෙතන අතිවර්තන ලක්ෂ දෙකක් තියෙනවා ළමයි. ඒකෙදි x සමානයි 0යි x සමානයි 3යි තමයි උපරිම ලක්ෂ විදියට ගන්න. එතකොට මේක 0 මේක මේ කණ්ඩාංකය 3. එතකොට මෙතනදී අතිවර්තන වෙනවා. මේ බලන්න. මේක උඩුකුරු අවතල වල ඉඳා මේක යටිකුරු අවතල වලට මාරු වෙනවා. හැබැයි මෙතනදී ආපහු උඩුකුරු අවතල. එතකොට මේ වගේ තැනකදී කොහේදී හරි මේක ආපහු අතිවර්තන ලක්ෂයක් තියෙනවා. एक पलवनी अवकल सांगुणके अभी चक्करा बे इक पलवनी अवकल सांगुणके अभी चक्करा बे एक दिवनी अवकल सांगुणके भावितकरावर्तन लक्ष्यम होने दिवन अवकल सांगुणके भावितकल्ला एफ डबल डैश एक्स एक होयला एफ डबल डैश एक्स एक बिंदु गया संख्या रेखाकरण एक समान दिखाई एक समान बिंदु एक समान दिखाई के लिए इतना डी वर्ग वैवध्य डी एक्स वर्ग समान दुलाहा देख की अति वर्तन लक्ष्य कथा पेपर के अति वर्तन लक्ष्य हंधुना नति वर्तन लक्ष्य होयागा डी वर्ग वैवध्यम डी एक्स वर्ग सामान बिंदु तरह एक्स सामान बिंदु हो एक सामान देखा मेक प्रमाण वर्तन अति वर्तन लक्ष्य आख्या संख्या रेखा बिंदु आई देता है लखन कर एक्स डबल डैश एक्स लगे होया डबल डैश एक्स की लखन मिथन दी बिंदु आई बिंदु आई एक्स डबल डैश एक्स लखन चक्करा बिंदु वाडा अड़ वगे गो बिंदु वाडा अड़ ऋण सी वगे गो ऋणा मिता धन आ गया इक वगे गो धनाय ऋणा ऋण आ गया धनाय अवतल तावे मित्र धनाज्ञा उड़कूर अवतल वाल मेहडे मारे मिता मेहम की मेहडे मारे मेक बिंदु 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 एक समान बिंदु एक समान देख नतिवर्तन लक्ष्यवे मेव नतिवर्तन लक्ष्यवे ये नतिवर्तन लक्ष्य के अंदर दाने मेक विरा प्रमाण गुडाक मेक विरा बिंदु एक नतिवर्तन लक्ष्य कीलो एक समान बिंदु एक समान देखा एक नतिवर्तन लक्ष्य मे नतिवर्तन लक्ष्य बिंदु अत्र लखन मार चक्कर लखन मार इक नतिवर्तन लक्ष्य पेने कदमा पेहदी लिखी दीवा असुरे
මෙච්චර කාලයකට ඇවිල්ලා තියෙන්නේ පාස් පේපර්ස් වලට 2019 ගාන විතරයි ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා 2019 ගාන මේ තියෙන 2019 ගාන ඒකෙත් x double dash x එක දෙනවා x time එකේදී ඇයි දෙන්නේ අවකලනය කරන්න පුළුවන් ද කියලා මේ පළවෙනි අවකල සංගුණකය හොයද්දි චෙක් කරලා තියෙන්නේ දැන්ටවා ඒක නිසා මේක බව දී යට කියලා දෙනවා මොකද නැත්තම් ආපහු අවකලනය කරන්න කිව්වොත් ලකුණු 10ක් 15ක් මෙතනට දෙන්න එපා ඒක නොදී ඉන්න x double dash x වල අගය දීලා නැති වර්තන ලක්ෂවල x කණ්ඩායම් කොහොයන්න කියලා විතරයි තියෙන්නේ y කණ්ඩායම් කොහොයන්න කියලාත් නැහැ අතිවර්තන ලක්ෂ්‍ය හොයන්න කිව්වොත් x වල අගයන් හොයලා ඒකට අදාළ y වල අගයන් හොයන්නත් ඕනේ. එතනදී එහෙම කරන්න අවශ්‍යතාවය